සුබ දවසක් මේ දිනවල අපේ කලා ශිෂ්ටියේ ඉන්න පුංචිම පුංචි ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් ගායන ශිල්පිනියක් සහ වාදන ශිල්පිනියක් වගේම හඩ කැවීමේ ශිල්පිනියක් තමයි ශෂිකා සෙව්මිනි කියලා කියන්නේ මේ දිනවල ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ දිනුකගේ චරිතය හරහා ආදරය ඒ වගේම මේ කලා ශිෂ්ටියේ වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හේතුවක් වෙලා තිබෙනවා ඉතින් එය ළඟදීම පුවත්පත් සාකච්ඡාවකට ඇගේ තොරතුරු ටිකක් මෙන්න මේ ආකාරයට පවසා තිබුණා මේ දිනවල ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම වලට සම්බන්ධ වෙලා ඉන්නේ ඒ අතරතුර හඬ කෙවීම කටයුතු කීපයක් කරගෙන යනවා චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා ඒ වැඩ කටයුතු එක්කම ඉගෙනීමේ කටයුතුත් කරගෙන යනවා මට මේ දිනවල හිතා ගන්න බැරි තරම් හොඳ බේස්ක ප්‍රතිචාර ලැබෙනවා මැසේජ් එවනවා කෝල් කරනවා හොඳට රඟපාන්න ගොඩක් ලස්සනයි ඔයාගේ රඟපෑම තව හොඳට කරන්න කියලා හැමෝම මාව දැනුවත් කරනවා ප්‍රේක්ෂකයෝ එච්චරට මට ආදරෙයිද කියලා මට හිතා ගන්නවත් බෑ මං මගේ පාසලේ සිනමාව බණ්ඩාරනායක පවිත්‍යාලය මේ වන විට මම 9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා සහ මල්ලිලා දෙන්නේ අපච්චි නම් මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ ඉතින් ඇත්තටම මම රංගන ශිෂ්ටියෙන් වගේම ගායන කරගෙන යන්නේ විනෝදාංශයක් විදිහට මගේ ප්‍රධාන අරමුණ තමයි හොඳට ඉගෙනගෙන දක්ෂ වෛද්‍යවරියක් වෙන්න ඒ අතරතුර ඉඳ ලැබෙන විටදී අනිත් දේවල් කරගෙන යනවා කලා ශිෂ්ටිය තුළ නමක් ගොඩනගාගෙන හොඳ විදිහට ඉන්නත් බලාපොරොත්තු වෙනවා මගේ හැම දෙයකදීම හැවනල්ලක් වගේ ඉන්නේ මගේ ආදරණීය අම්මා මට ගැළපෙන්නේ මොනවද නොගැළපෙන්නේ මොනවද කියන එක මට තෝරලා බේලා දෙන්නෙත් මගේ අම්මා රූගත කිරීම වලට යන්නේ එහෙමත් අම්මා එක්ක ඒ හැමදේම පිටිපස්සේ මගේ අම්මා මට ලොකු ශක්තියක් වෙනවා ඇය නැගෙන සහයෝගය කියන්න වචන නැති තරම් පාසලෙනුත් ඒ වගේම තමයි ගමේ අයගෙන් යාළුවන්ගෙන් ගුරුවරුන්ගෙන් ඒ වගේම නෑදෑයන්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා ඒ හැමෝගෙම ආදරේ නොඅඩුව ලැබෙනවා අමතර වැඩ කටයුතු වලට සම්බන්ධ වුණාම ඉගෙනීම අතහැරෙනවා නේද කියලා ගොඩක් අය අහනවා මේ දවස්වල ඉගෙනීම් කටයුතු කෙරෙන්නේ ඔන්ලයින් නිසා ලොකු පාඩුවක් වෙන්නේ නැහැ එහෙම වුණත් මට පුළුවන් ඉක්මනට මගේ සටහන් එහෙමත් සම්පූර්ණ කරගන්නවා මම මොන දේ කළත් මක මුල් තැන දෙන්නේ ඉගෙනීමට මම හිතන්නේ ඉගෙනීමේ කටයුතු හොඳින් කරොත් තමයි මේ ශිෂ්‍යයෙ තුල වුණත් සැදිලා ඉන්න පුළුවන් වෙන්නේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ ඒ වගේම මේ දිනවල ගෙදෙච්ච වෙලාවම පරිස්සමින් ඉන්න කියලා තමයි කියන්නේ මගේ මේ වයසේදී කලා ශිෂ්‍යයට ආපු දුර ගැන මම ගොඩාක් සතුටු වෙනවා මේ වගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබන්නත් මම මොනා හරි පිනක් කරලා තියෙන්න ඇති කියලා තමයි අවසාන වශයෙන් මේ පුංචි රංගන ශිල්පිනිය සටහන් කරන්නේ ඉතින් ඔයාලත් මේ දවස්වල ඉස්කෝලේ ටෙලි නාට්‍ය හරි ආසාවෙන් බලනවා ඉතින් ඔයාලත් මෙයාට ගොඩක් ආදරේ ඇති කියලා මම හිතනවා එහෙමනම් අද වීඩියෝ එකේ ඔයාලගේ අදහස් පහලින් ලියන්න අමතක කරන්න එපා වීඩියෝ එක හොඳ නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න එහෙමනම් ඔයාලගේ පුංචි ආලින්දේ සමුගන්න අවසරයි මට නැවත වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු පරිස්සමින් ඉන්න සුබ දවසක්